ජල ජීවයෝගාව දිගටම පවත්වාගෙන යෑමේ ආර්ථික ගති උත්සක් නෙවෙයි. අවුරුදු 4ක් 5ක් කරනකොට ඉඩම හායනය වෙලා තවදුරටත් ඒක කරන්න බැරි වෙන දෙයක්. නමුත් කඩලාන පරිසර පද්ධතියෙන් ලැබෙන ඍජු සේවාවන් සහ පරිසරික සේවාවන් ගත්තොත් අවුරුදු 10000 ගාණක් තිබිච්ච තවත් ලෝකයේ පවතින අපිට අවශ්‍ය වෙන සේවාවල්. එතකොට අපි ඒ සේවාව එක පුද්ගලයෙක්ගේ හෝ සමාගමක අවශ්‍යතාවය සඳහා අවුරුදු 5කදී විනාශ කරලා දාන එක මම හිතනවා නොකළ යුත්තක් කියලා. ඒක නිසා අර අමාත්‍ය මණ්ඩල නිරීක්ෂණ සංදේශයේ තියෙන කාරණාවම අපි සැලකිල්ලට ගත්තොත් කියන් තියෙන්නේ ඔය ඇති ජල ජීවි වගාව කළා කඩලාන විනාශ කරලා පුළුවන් නම් මිරිදිය ජල ජීවි වගා කරන්න වැව්hari ජලාශ ආශ්‍රිතව. එහෙම බැරි නම් එතනින් එහාට නොකර ඉන්න කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. ඒක අපිට ධෛර්යයෙන් කියන්න සිද්ධ වෙනවා. මොකද හැමදේම විදේශ විනිමය දෙනවා කියලා අපි වද්දා ගන්න ගිහින් අපේ තියෙන පරිසරයත් අපේ තියෙන අනිකුත් සම්පතුත් ජනතාවගේ ජීවනෝපායනොත් විනාශ කරන්න ඉඩ දෙන්න බෑ.